ගරු ජනාධිපතිතුමා අපේ අමාත්‍යංශයේ මෙහෙයවද්දී එතුමා දෙන්න පුළුවන් විධායක විදියට ඒ සහයෝගය අපිට ලබා දුන්නා. මුල්ම කාල පරාසයේ තුල අපි අමාත්‍යංශي බාරගද්දී අපි අමාත්‍යංශي නිලධාරින්ට මතක ඇති රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් ගෙවීම අපිට අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඒ අවස්ථාව තුල අපේ රාජ්‍ය කළමනාකරණය සහ අපේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු මැදිහත් වීම සහ ප්‍රමුඛතාවයන් අඳුනා ගැනීම ප්‍රතිඵලයක් විදියට අපිට පුළුවන් වුණා අපේ රාජ්‍ය සේවයේ සුරක්ෂිතභාවයක් ඇති කරන්න සියලු රාජ්‍ය නිලධාරීන් ආරක්ෂිත රාජ්‍ය නිලධාරීන් බවට පත් කරන්න. අද අපි මැතිවරණ යුගයක් පිළිබඳව කතා කරනවා. ඒ වටපිටාව නිර්මාණය කරන්න බය නැතුව ඕනෑම අභියෝගයකට මේ රටේ සමස්ත ක්‍රියාවලිය ක්‍රියාවට නංවන්නට රාජ්‍ය පරිපාලන සුදෙස කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ සුදෙස කටයුතු අංශයේ මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරෙනු භික්ෂු සම්බන්ධීකරණ ඒකකයේ ත්‍රිනිකායක මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සහභාගීත්වයෙන් ඊයේ විවෘත කෙරුණා. ආර්ථිකය වඩාත් අර්ථවත්ව මෙහෙවා ගැනීමට හැකියාව ඇතිකර ගැනීම මේවා අපේ ගරුතර මහා සංඝයා වහන්සේගේ බලාපොරොත්තුව බව ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගයේ උපදේශය නිරන්තරයෙන් ලැබෙන බව මේ අවස්ථාවේ සඳහන් කරමි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education මහා සංගරුවන වැඩ කරන්නේ රටට සමාජයට. ඒ නිසා සමාජයේ රටේ ජනතාවගේ ගැටලුවක් හරි විහාරස්ථානයක ගැටලුවක් හරි විසඳා ගැනීම සඳහා පැමිණියාට පස්සේ එයට සක්‍රීයව මැදිහත් වෙලා එය නැවත නැවත ඇදෙන ප්‍රශ්නයක් බවට පත් කරන්නේ නැතුව වහාම ඒ සඳහා විසඳුමක් සොයා දෙන්නට ස්ථාපිත කාර්යාලය සහ එහි පත්වන නිලධාරි මණ්ඩලයෙන් ඒ වගකීම හොඳින් ඉෂ්ට සිද්ධ වෙනවාය කියන ප්‍රාර්ථනාව තමයි අප හැමද දෙනා තුළම තියෙන්නේ. ඉදිරි කාලයේදී අපේ විශ්වාසය එතුමා මේ සියල්ලක්ම සැලකිලට අරගෙන මේවා සොයා බලමින් භික්ෂූන් වහන්සේට දිය යුතු කළ යුතු සම්මා සම්බුදු ශාසනයට කළ යුතු සියලු මෙහෙවරන් එතුමාගින් ඉෂ්ට සිද්ධ කර ගැනීමට අපි සිද්ධ වෙනවා කියන ඒකාන්ත විශ්වාසයක් වෙනත් වැඩිහිටි හාමුදුරුව අපවත් වෙනවා. මේ ඇතිවෙන රික්තයට මොනම හෝ විසඳුම් සෙවීමක් අවශ්‍යයි. මා හිතනවා මේම භික්ෂු මෙහෙයුම් ඒකකයක් හැටියට මේ ස්ථානය ආරම්භ කිරීම ඉතාම වැදගත් කියලා. භික්ෂුන් වහන්සේලාගේ ගැටලු වගේම භික්ෂු අධ්‍යාපනය පිළිබඳව තිබෙන යම් යම් ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මේ වගේ අංශයක් ආරම්භ කිරීම අතිශයින් කාලෝචිත වැඩපිළිවෙලක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.